අලුත් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇවිත් දක්ෂතා දක්වන්න පටන් ගත්ත ගමන්ම අපි ක්‍රීඩකයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගන්න පටන් ගන්නවා. ඒක සමහර වෙලාවට ඒ ක්‍රීඩකයාට ලොකු පීඩනයක් වෙන්නත් පුළුවන්. කුසල් මෙන්දිස් කණ්ඩායමට ඇවිත් මුල් කාලේ පෙන්නපු දක්ෂතා ඔහු සෙල්ලම් කළ සමහර ඉනිම් නිසා අපේ ක්‍රිකට් අනාගතයේ කුසල් තමයි කියලා ප්‍රේක්ෂකයෝ විතරක් නෙමෙයි ක්‍රිකට් විචාරකයෝ පවා ලොකු බලාපොරොත්තු තියාගත්තා. අන්තිමට කුසල් ලකුණු ගන්නේ නැති තරඟ පරාදුනේ කුසල් නිසා කියලා හිතෙන තරමට කුසල්ට කණ්ඩායමේ බර පැටවුණා. පැතුම්ල චරිත්ල එන්න කලින් ඇන්ජලෝ ආබාධය නිසා අඛණ්ඩව සෙල්ලම් නොකරන කාලේ තමයි මේ විදිහට කුසල් මත දැඩි බරක් පැටවුනේ. මේ බර දරා ගන්න බැරුව කුසල් අසාර්ථක වුණා. ඒක දිගින් දිගටම සිදුවීම එක්ක මෑත කාලයේ ක්‍රීඩකෙක් අහපු නැති තරමට කුසල් බැනුම් ඇහුවා. විවිධ චෝදනාවලට ලක් වුණා. ඔය විදිහට නරක කාලයක් පසු කරපු කුසල් නැවතත් කණ්ඩායමට ආවා. තාමත් වෙන ක්‍රීඩකෙක් ලකුණු නොලබා දැවී යද්දී ඒ ක්‍රීඩකයා බැනුම් අහනවට වඩා කුසල් ලකුණු නොලබා දැවී යද්දී කුසල් බැනුම් අහන තරම වැඩි. මේක තමයි ප්‍රේක්ෂකයෝ වැඩි බලාපොරොත්තු තියාගෙන ඉද්දී වෙන දේ. දැන් නැවතත් මේ විදිහට ප්‍රේක්ෂකයෝ ඉහළ බලාපොරොත්තු තියාගෙන ඉන්න ක්‍රීඩකෙක් කණ්ඩායමට ඇවිත් තියෙනවා. ඒ තමයි දුනිත් වෙල්ලාලගේ. දුනිත් තුන්විරයව ක්‍රීඩකෙක් වගේම සටන්කාමි ක්‍රීඩකෙක් විදිහට යෝන් කණ්ඩායමේ ඉඳන් පෙන්නපු දක්ෂතා එක්කම ප්‍රේක්ෂකයෝ දුනිත් ගැන තියෙන බලාපොරොත්තු ගොඩක් වැඩි. මේ විදිහට දුනිත් ගැන තියෙන බලාපොරොත්තු ප්‍රේක්ෂකයන්ගේ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නායකයාගේ තියෙනවා කියලා තමයි අපි දැක්කේ. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තුන්වෙනි එක්දින තරගයේදී තාමත් අවුරුදු 19ක් වෙන එක්දින තරග තුනක විතරක් අත්දැකීම් තියෙන දුනිත්ට 49 වෙනි පන්දුවාරයේ බාර දෙන්න නායකයා තීරණය කරන්නේ මේ තියෙන දැඩි බලාපොරොත්තු නිසාමයි. කොහොමුණත් ඒ විදිහට දුනිත්ගේ පන්දුවාරය දෙන්න තීරණය කිරීම නම් ඒ තරම් හොඳ තීරණයක් විදිහට විචාරකයෝ හැඳින්වුවේ නැහැ. වමත් ප්‍රතිකරුවෙක් හොඳින් පන්දුව දකින්න වෙලාවක පහර කන්න අවදානමක් තියෙන පන්දුවාරයක් දුනිත් නොදී චාමිකට ධනංජයට හරි දසුන්ට හරි යවන්න දෙන්න අවස්ථාව තියදී තමයි පන්දුවාරේ දුනිත් දෙන්නේ. පන්දුවාර 9කට ලකුණු 35ක් දීලා හිටපු දුනිත් පන්දුවාර 10 අවසන් කරන්නේ ලකුණු 56ක් ප්‍රතිවාදීන්ට දීලා. ඒක දුනිත් වදින්න ඕන නැති ප්‍රහාරයක් විදිහට තමයි අපි දැක්කේ. ඒ විදිහට දරාගන්න බැරි පටවල මේ තරුණ ක්‍රීඩකයා අනවශ්‍ය පීඩනයකට ලක් නොකරනවා නම් තමයි ගොඩක් හොඳ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.